සුබ සන්ධ්‍යාවක්. ගෙවන දවසේ උණුසුම පුවත්වබට කියන ITN ප්‍රවෘත්ති සමග එන බහමුණ මම නිමේෂ චමත් සංකල්ප. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ජාත්‍යන්තර සහල් පරේෂණ ආයතනය හා ශ්‍රී ලංකාව අතර පස් අවුරුදු සැලැස්මකට අත්සන්. ශ්‍රී ලංකා ජනපති නමින් ජාත්‍යන්තර සහල් පරේෂණ ආයතනයේ බිම් පරිශ්‍රයක්. අගමැති චරිතා ප්‍රදානය චීන භාෂාවටත්. ව්‍යවස්ථා ක්‍රමය ගැන මහනා හිමිවරුන් දැනුවත් කෙරේ. සේනා තිස්ස මහාරාම වැල්ලවායත් පිළිගනි. ලොව පළමු වරට කෘතිම උල්කාපාත රැගත් යානය අභ්‍යවකාශයට. පිලිපීනයේ පිහිටි ජාත්‍යන්තර සහල් පරේෂණ ආයතනය සහ ශ්‍රී ලංකාව අතර පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මකට අත්සන් තැබුණා. කෘෂි කර්මාන්තය කෙරෙහි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කැපවීම අගයමින් ජාත්‍යන්තර සහල් පරේෂණ ආයතනයේ බිම් පරිශ්‍රයක් ජනාධිපතිතුමා නමින් නම් කිරීමද අද සිදු කෙරුණා. නියෝජ්‍ය අමාත්‍යවරයෙකු අමාත්‍යවරයෙකු සහ ජනාධිපතිවරයා ලෙස ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ලෝක සහල් පර්යේෂණ ආයතන පරිශ්‍රයේ සංචාරය කළ සිව්වන අවස්ථාව ලෙස මේ අවස්ථාව සනිටුවන් වනවා. එහිදී ජනාධිපතිතුමා පිළිගනු ලැබුවේ එහි අධ්‍යන කටයුතු නිරත ශ්‍රී ලාංකික සිසුවියන් දෙදෙනෙකු විසින්. ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය ලෝ විශාලතම සහල් ජාන බැංකුවයි. ලෝ විවිධ රටවලට අයත් සහල් වර්ග ඉදිරි අනාගතය වෙනුවෙන් මෙහි සංරක්ෂණය කර තිබෙනවා. මෙම පර්යේෂණ ආයතනය පාරිසරික විපර්යාසවලට මෙන්ම පලිබෝධවලට ඔරොත්තු දිය හැකි විප්‍රභේද නිකුත් කිරීම සඳහා සෑම රටකටම ජාන නිකුත් කරනවා. ඒ සම්බන්ධ කාර්යයන් මෙන්ම භෝග කළමනාකරණය පිළිබඳ හැඳින්වීමක්ද ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරුණා. එහි තැන්පත් කර ඇති ශ්‍රී ලංකාවට ආවේණික බීජ වර්ගද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා. ඩ්‍රෝන තාක්ෂණය ඔස්සේ බීජ රෝපණය කරන ආකාරයද ජනාධිපතිතුමා ඉදිරියේ ප්‍රදර්ශනය කෙරුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පිලිපීන රාජ්‍ය සංචාරයේ තවත් සුවිශේෂී කාර්යයක් සනිටුහන් කරමින් ජාත්‍යන්තර සහල් පරේෂණ ආයතනය සහ ශ්‍රී ලංකාව අතර පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මකට මෙහිදී අත්සන් තැබුණා. ශ්‍රී ලංකාව සහලින් ස්වයං පෝෂිත කිරීම සඳහා වන ජාතික සැලැස්ම ක්‍රියාවට නැන්වීමට අදාළවයි එම ගිවිසුම අත්සන් කළේ. අදාළ ඉලක්ක සපුරා ගැනීම සහ දේශනික විපර්යාස සඳහා වන බලපෑම් අවම කර ගැනීම එහි අරමුණයි. ජාත්‍යන්තර සහල් පරේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය මැතිව් මොරෙල් මහතා ඉදිරියේ දෙරටේ නියෝජිතයන් ඊට අත්සන් තැබුවා. මෙහිදී තවත් සුවිශේෂී කාර්යයක් සිදු වුණා. ඒ ජාත්‍යන්තර සහල් පරේෂණ ආයතන භූමියේ එක් පරිශ්‍රයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නමින් නම් කිරීමයි. කෘෂි කර්මාන්තය වෙනුවෙන් එතුමාගේ කැපවීම අගය කරනවස් එම පරිශ්‍රයේ නම් කිරීමට අදාළ සමුරු පලක නිරාවරණය කෙරුණේද ජනාධිපතිතුමා අතින්. අනතුරුව එම ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය මැතිව් මොරෙල් මහතා සමග ජනාධිපතිතුමා සාකච්ඡාවක්ද පැවැත්තුවා. කෘෂි කර්මාන්තය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කැපවීම අගය කළ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සෑම රාජ්‍ය නායකයෙකුම මෙවැනි පැහැදිලි දර්ශනයකින් සහ උනන්දුවකින් ක්‍රියා කරන්නේ නම් කෘෂි කර්මාන්තයේ නව විප්ලවයක් ලෝ පුරා සිදුවනු ඇති බවද ප්‍රකාශ කළා. Our great privilege to welcome you back to Erie. ඔබතුමා නැවත පිළිගැනීමට ලැබීම මහත් සතුටක්. 1996 න් පසු ඔබතුමා මෙහි සංචාරය කරන හතරවෙනි අවස්ථාව මෙයයි. කෘෂිකාර්මික පසුබිමක් ඇති රාජ්‍ය නායකයෙකු මෙන්ම කෘෂිකර්ම ක්ෂේත්‍රයේ උදෙසා රාජ්‍ය නායකයෙකු ලෙස ඔබතුමාගේ කැපවීම සිත් කන්නාසුලුයි. කෘෂි ක්ෂේත්‍රය සඳහා උනන්දුවක් දක්වන ලෝක ප්‍රජාව ඔබතුමා සමග සිටිනවා. මෙහිදී ජනාධිපතිතුමා කියා සිටියේ දේශගුණික විපර්යාසවලට මුහුණ දෙමින් ශ්‍රී ලංකාව සහලින් ස්වයං පෝෂිත කිරීම තම අරමුණ බවයි. නියෝජ්‍ය අමාත්‍යවරයෙකු මෙන්ම අමාත්‍යවරයෙකු ලෙස මීට පෙර තුන්වතාවක්ම ජාත්‍යන්තර සහල් පරේෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවන් නිරත වූ තමන්ට අද ජනාධිපතිවරයා ලෙස පැමිණීමට ලැබීම සතුටට කරුණක් බවද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියා. එම සංචාරය සනිටුහන් කරමින් සමුරු තිරණ හෝමාරුවක්ද සිදු කෙරුණා. මේ අතර පිලිපින ජනාධිපතිවරයාගේ විශේෂ ආරාධනය පරිදි එරටට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පිලිපිනේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් මෙන්ලා නුවරදී හමුවුණේ ඊයේ දිනේදී. උසස් අධ්‍යාපනය ලබන සිසුන් වෘත්තීය වේදින් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල පිරිස් ඊට එක්ව සිටියා. ඔවුන් සිය ගැටළුද ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළා. පිලිපිනේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සුබ සාධනය වෙනුවෙන් ඉදිරි පියවර රසක් ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙහිදී අවධාරණය කළා. මේ පැමිණි ගමනෙන් ඇතිවෙච්ච අලුත් මිත්‍රශීලී භාවය සහ සම්බන්ධතාවය තුළ ඒ කරන ලද ඉල්ලීම් වලින් ඔබට
අවශ්‍ය සහන ලබා දෙන්න මට කළ හැකි සෑම උදව්වක් උපකාරයක්ම ඔබ වෙනුවෙන් ඉටු කරන බව මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට ඕනේ. ශ්‍රී ලාංකිකයින් ලෝකේ කොහේ හෝ රටක සිටිනවා නම් සෑම කෙනෙක් පිළිබඳවම අපි සතුටු වෙනා වගේම අපි රජයක් විදිහට ඔවුන්ගේ ප්‍රශ්න අපි අහන්න ඕනේ. ඒ ප්‍රශ්න සහ ගැටළු වලට අපි විසඳුම් දෙන්න ඕනේ. ඒක රජයේ ප්‍රධාන වගකීම. අද ඉතාම බරපතල ප්‍රශ්නයක් තමයි දරුවනේ මත්ද්‍රව්‍ය පිළිබඳව ප්‍රශ්නය. මත්ද්‍රව්‍ය පාතාලය මර්ධනය කරන්න යම්කිසි රටක් රජයක් පීවර ගන්නවා නම් ඊට අපි සම්පූර්ණ සහයෝගය දෙනවා. ඒ වගේම අපේ රටේ මත්ද්‍රව්‍ය මර්ධනය සහ පාලනයට පහුගිය අවුරුදු 3 අපි විශේෂ වැඩසටහන් රාශියක් ජාතික වශයෙන් ආරම්භ කළා. දැන් අපි පොලිසිය විතරක් නෙවෙයි යුද නාවික ගුවන් ත්‍රිවිධ හමුදාව යොදලා තිබෙනවා මත්ද්‍රව්‍ය මර්ධනයට ශ්‍රී ලංකාවේ. අපි මේ 2019 වර්ෂයේ විදිහට අලුත් වැඩපිළිවෙලක් ආරම්භ කරනවා මේ මාසේ අවසාන සතියේ ඉඳලා. අපි ජනවාරි 21 28 ලංකාවේ මත්ද්‍රව්‍ය මර්ධන සතියක් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. දෛනික වාර්ෂිකව ගෙන යන වැඩසටහන් වලට අමතරව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ චරිතාපදානය කෘතිය චීන භාෂාවට පරිවර්තනය කර තිබෙනවා. සම්පත් බණ්ඩාර විසින් රචිත එම චරිතාපදානය කෘතියේ චීන පරිවර්තනය අග්‍රමාත්‍යවරයා වෙත පිළිගැන්වීම අද සිදු කෙරුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ චරිතාපදානය කෘතිය චීන බසට පරිවර්තනය කර ඇත්තේ මහාචාර්ය චන් යු මහත්මිය සහ මහාචාර්ය යින් ජින්චන් මහතායි. චීනයේ පොත් ප්‍රකාශන සහ ප්‍රවර්ධන ආයතනය වන බේජිංහි යන්ෂි මුද්‍රණාලය සහ ශ්‍රී ලංකාවේ සරසවි ප්‍රකාශිකයන් විසින් ඒ ප්‍රකාශයට පත් කරනු ලැබ තිබෙනවා. ශ්‍රී ලංකයේ රාජ්‍ය නායකයෙකු පිළිබඳ සවිස්තරාත්මක චරිතාපදානයක් චීන පාඨකයන් වෙත පිරිනැමෙන ප්‍රථම අවස්ථාවද මෙයයි. මෙම කෘතිය අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වීමෙන් අනතුරුව අදහස් දැක්වූ චීන පොත් ප්‍රකාශක සහ සංවර්ධන ආයතනයේ නියෝජ්‍ය සභාපතිනි ෂා අයිවේ මහත්මිය කියා සිටියේ චීනය පුරා පිහිටි තම ආයතනයේ අලිරිසල් හා පුස්තකාල මගින් මෙම කෘතිය ජනතාව අතරට ගෙන යන බවයි. චීන පොත් ප්‍රකාශන සහ සංවර්ධන ආයතනය හා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ එක්ව ශ්‍රී ලංකා චීන විශ්වකෝෂයක් සැකසීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා. මෙවන විට අදාළ චීන ආයතනය ඉන්දියාව සමග එක්ව ඉන්දු චීන විශ්වකෝෂයක් සකස් කර තිබෙනවා. ශ්‍රී ලංකා චීන විශ්වකෝෂය පිළිබඳ දෙරටේ විද්වතුන් සහ වෘත්තිකයන් අතර සාකච්ඡා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. එම සාකච්ඡා හෙට සහ අනිද්දා පැවැත්වීමට නියමිත බවයි සරසවි ප්‍රකාශන අධිපති H.D. ප්‍රේමසිරි මහතා මෙහිදී සඳහන් කළේ. උතුරේ සහ දකුණේ සියලු ජනතාවගේ ගැටලු විසඳීමට කටයුතු කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේදී සිය රාජකාරී කටයුතු ආරම්භ කරමින් ඒ මහතා මේ බව කියා සිටියා. මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන සිය රාජකාරී කටයුතු ආරම්භ කළේ සර්වාගමික වතාවත් මැදියේ. විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. වැඩ බහර ගැනීමෙන් අනතුරුව විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය හමුවක්ද පැවැත්වුණා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම මෙහිදී අදහස් දැක්වුවා. අපි අවුරුදු 4කට පස්සේ විපක්ෂ නායකයාගේ නායක කාර්යාලය රටටම විවෘත කිරීමට ජනතාවට විවෘත කරන්න අද කටයුතු කරා. මෙතෙක් කල් ඒක ප්‍රදේශීය ප්‍රශ්නවලට විතරක් සීමා වෙලා තිබුණා. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවගේ, සබවී ජනතාවගේ ප්‍රශ්න පිළිබඳවත් ඔවුන්ට විඳින්න වෙලා තියෙන ප්‍රශ්න පිළිබඳව සජීවව මැදිහත්වෙන්න අපි සූදානම් වෙලා තියෙනවා. මේ රටේ මිලියන 21කට ආසන්න ජනතාවගේ සියලු ප්‍රශ්න වලට විපක්ෂයෙන් බලාපොරොත්තු වෙන ප්‍රශ්න වලට උත්තර සැපයීමට අද අපි බලාපොරොත්තු වෙනවා මේ කාර්යාලය. විපක්ෂයේ කාර්යභාරය කරන්න අපට තාම හොඳ අවස්ථාවක් ලැබෙනවා. මේ මව්බිමේ සෑම අස්සක් කොනක් නාරම ඉන්න ඒ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටින්න නිවැරදිව පාර්ලිමේන්තුවේ අපට ඉඩහසර ලැබීම ගැන අපි බොහොම සන්තෝෂ වෙනවා. වැඩ බහර ගැනීමේ අවස්ථාවට එක් වූ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මාධ්‍ය හමුවේ මෙසේ අදහස් පළ කළා. අපේ අදහස සංධානගත වෙලා එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජාතික පෙරමුණට විරුද්ධ විශාල බලවේගයක් නිර්මාණය කිරීමට අපි බලාපොරොත්තු වෙන්නේ. අද මේ පක්ෂ නායකතුමත් අද වැඩ බාර ගත්තා. ඒ වගේම අපේ දේශපාලන කටයුතු සිද්ධ වෙනවා. ඉතාමත් ඉක්මනින් පළාත් සභා මැතිවරණයක් ලබා ගැනීම තමයි අපේ බලාපොරොත්තු. නැවත ග්‍රාමීය මට්ටමින් වැඩ පටන් ගන්න ඕනේ. අරගෙන දිස්ත්‍රික් මට්ටමට ගිහිල්ලා කොහොම හරි මාස 3-4ක් ඇතුළත නැවත පක්ෂය ශක්තිමත් කරන්න දාන්න.
නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හෝ කෙටුම් පතක් සකස් කර නොමැති බව රජයේ මැති ඇමතිවරුන් මල්වතු අස්කිරි මහනාහිමිවරුන්ට දැනුම් දුන්නා. සකස් කර ඇත්තේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ වාර්තාව පමණක් බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ. යෝජිත නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව සකස් කළ විශේෂඥ කමිටු වාර්තාව මල්වතු අස්කිරි මහනාහිමිවරුන් වෙත පිළිගැන්වීම අද සිදු වුණා. මල්වතු මහාවිහාරයේ වෙත පළමුව පැමිණි මෙම මැති ඇමතිවරුන් පිරිස විශේෂඥ කමිටු වාර්තාව එම පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වෙත පිළිගන්නු ලැබුවා. ඉන් අනතුරුව අස්කිරි මහාවිහාරයේ වෙත පැමිණ එම කමිටු වාර්තාව අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න ස්වාමීන් වහන්සේ වෙත පිළිගැන්වීමටයි කටයුතු කෙරුණේ. අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරියල්ල, රංජිත් මද්දුම් බණ්ඩාර, දයාගමගේ රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත රංගේ බණ්ඩාර හා මයන්ත දිසානායක යන මහත්වරුන් මෙම අවස්ථාවට එක්ව සිටියා. එම පිරිසගේ සහභාගිත්වයෙන් මහනුවරදී මාධ්‍ය හමුවක්ද පැවැත්වුණා. අපි සංශෝධනයක් නෙවෙයි, මේක යෝජනාවලියක් විතරයි. මේ යෝජනාවලියේ කොහෙවත් ෆෙඩරල් කතාවක් කියලා නැහැ. මේකේ පැහැදිලිව තියෙනවා ඒකීය රාජ්‍යයක් ස්වයවේ ස්වාධීන ජනරජයක් වේ. මේක තමයි මේක ඉස්සල්ලාම තියෙන්නේ. ඒක මේකේ තියෙන ශ්‍රී ලංකා විසින් බෞද්ධ ආගමට ප්‍රමුඛත්වය ලබා දිය යුතු අතර ඒ අනුව 10 වෙනි ව්‍යවස්ථාව සහ 14 එක ඊ ව්‍යවස්ථාව මගින් සහතික කරන ලද පරිදි බුද්ධ ශාසනය සුරක්ෂිත කර පෝෂණය කිරීම රජයේ වගකීම විය යුතුය. තාම මේක සම්මත වෙලා නැහැ. මේක පාර්ලිමේන්තුවේ 3/2 අනුමැතිය යුතුයි. වගේම බලතල සහිත පාර්ලිමේන්තු ක්‍රමයක් ගැන මේ යෝජනාවලියේ සඳහන් වෙලා තියෙනවා. ඒවට තමයි මේගොල්ලෝ විරුද්ධ වෙන්නේ. සමාජයේ විකෘති කරන්නට ඊට පස්සේ එලියට යනකොට පන්සල් කට් එක දෙන්න කටයුතු කරන්නේ මේ දේශප්‍රේමී කියන රට විනාශ කරන කණ්ඩායම නෙමෙයිද කියන එක තමුන්නාන්තරට බොහොම පැහැදිලිව තේරෙන්න ඇති කියලා මං විශ්වාස කරනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවේදී පැහැදිලිව පිළිගත්ත ප්‍රකාශ කරා. දෙමළ ජාතීන්ගේ එකඟත්වය, මුස්ලිම් ජාතීන්ගේ එකඟත්වය ඇතුව තමයි අපි මේ ව්‍යවස්ථාව සකස් කරන්න ඕනි කියලා. එතුමා එකක් පාර්ලිමේන්තුවේ කියලා පන්සල් වල ගිහලා තව එකක් කියනවා අපි රට බෙදන්න හදනවා කියලා. අපේ රටේ ප්‍රථම අවස්ථාවට ඒකීය රාජ්‍ය සංකල්පය ද්‍රවිඩ පක්ෂ පිළි අරන් තියෙනවා. ද්‍රවිඩ කෙටුම්පත ඒකීය කියන වචනේ පාවිච්චි කරන්නේ. ඉංග්‍රීසි කෙටුම්පතෙත් ඒකීය, සිංහල කෙටුම්පතෙත් ඒකීය. එතකොට ඒකේ අර්ථ නිරූපණය කරන කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. දාගමට හිමි විය යුතු තැන ප්‍රමුඛ ස්ථානය දෙන්න ද්‍රවිඩ පක්ෂය ඇතුළු සියලු පක්ෂ එකග වෙලා තියෙනවා. TN එකත් එක්ක කරන සාකච්ඡාවලට මම සහභාගී වුණා. හැම සාකච්ඡාවකටම සභානායක ඇදියේ. මොකද ඒගොල්ලෝ ඉල්ලුවේ දකුණට දෙන සංවර්ධනය අපිටත් දෙන්න කියලා. එච්චරයි ඉල්ලුවේ. රහස් කිවිසුමක්වත් එහෙම නැත්තම් රහස් එකතාවයක් ඇත්ත වශයෙන්ම නැහැ. සේනා දළඹුවා, තිස්ස මහරාම, බෙරලිහෙළ සහ රන්මිණතන් ආදී ප්‍රදේශවල බඩිරිඟු වගාවටද සීක්‍රේන් හානි සිදු කරමින් පවතින බව අප වාර්තාකරුවන් පවසනවා. මෙම වසන්ට ලක් වූ භෝග වගාවන් වෙනුවෙන් කඩිනමින් වන්දි ලබා දීමට පියවර ගන්නා බවයි කෘෂිකර්ම අමාත්‍ය පිහැරිසන් මහතා පවසන්නේ. බෙරලිහෙළ සහ රන්මිණතන් යන ප්‍රදේශවල ගොවින් ප්‍රකාශ කරන්නේ තම බඩිරිඟු වගාවේ බීජ පැලවීමේ සිටම මෙම දළඹුවා හානි සිදු කරන බවයි. බඩිරිඟු වගාවට සිදුවන මෙම හානිය වේගවත් වී ඇති බවද ඔවුන් කියා සිටිනවා. මගේ කොයිතන පාළු වෙලා තියෙන්නේ දැන් මේ සේනා දළඹුව නිසා රජය මැදිහත් වෙලා මේකට අපිට වන්දි මුදල් ලබා දෙන්නේ කියලා තමයි මම ඉල්ලා සිටින්නේ. මේ තිසමාරාමෙත් තියෙන බඩිරිඟු වගාව විනාශ වෙන්න ඉස්සර වෙලා මේ ගොවියට සල්ලි නෑ, දැන් මේවට සල්ලි යට කරලා කුමිලාසක ගන්න සාරාධාර කෙමයක් ඉක්මනින්ම රජයේ මැදිහත් වෙලා ක්‍රියාත්මක කරන්න ඕන. එහෙම නොකරදී මේ වගාවින් විනාශ වෙලා මේක මහා විනාශයක් බවට පත් වෙනවා. වැල්ලවාය ප්‍රදේශයේද සේනා දළඹු ඌදුර පැමිණ ඇති බව ඒ සිටින අප වාර්තාකරු පවසනවා. රට පුරා විසිරීලා තියෙන මේ සේනා දළඹුවා ඔන්න වැල්ලවායටත් ඇවිල්ලා. වැල්ලවායේ ප්‍රදේශ රසක මෙවෙනකොට සේනා දළඹුවා ගැවසෙනවා. ගොවි මහතුරු කියන්නේ මේ සේනා දළඹුවාගෙන් කරදර తీරන නිසා ඔවුන්ට මේ වගාබිම් ආරක්ෂා කිරීමට කිසිම හැකියාවක් නොමැති බවයි. සේනා දළඹු මර්ධනය සඳහා විශේෂ සහිත කෘමිනාශක හඳුනාගෙන ඇතත් ඒවා භාවිත කිරීමෙන් ගොවින්ට මෙන්ම කෘෂිභෝග පරිහරණය කරන ජනතාවගේ සෞඛ්‍යයටද තර්ජනයක් විය හැකි බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරන්නේ. කෙසේ වුවද හානියට පත් වගා සඳහා රක්ෂණ වන්දි ලබා දෙන බව අමාත්‍ය පිහැරිසන් මහතා පවසනවා.
මේ දලබුවාට මර්ධනය කරන්නත් තෝඩ මිනිසුන්ගේ ශරීර සෞඛ්‍යයට හානියක් නොවන විදිහක් වෙන්න ඕන. මේ ව්‍යාපාරේ නැති වුණොත් කී දෙනෙක්ගේ රැකී රක්ෂා අහිමි වෙන්නේ? මේ ඔක්කොමත් බලලා කටයුතු කරන්න ඕන. මහින්ද යාපා හැමතිස්සමයි එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව කරපු කුමන්ත්‍රණ වැඩක් මේ සේනා දලබුවා ගෙනලා තියෙනවා. ඉතින් මම හිතුවා මම ඇවිල්ලා දවස් 10 නම් මහින්ද වරුවේ ලැබතුමයි ඉතින් එහෙනම් ඒකමත් තමයි මේ කුමන්ත්‍රණය කරන්න ඇත්තේ. එහෙම කවුරුවත් කරපු කුමන්ත්‍රණයක් නෙමෙයි. මේක අපේ රටේ ඉන්දියාවේ පකිස්තානයේ ඇමරිකාවේ මේ රටවල ව්‍යාප්ත රෝගයක්. කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළා කියලා මේ දලබුවන්ගෙන් වෙන පූර්ණ හානි වුණා නම් අපි හදිසි ආපදා තත්ත්වයන් වටේ පොතුමාලා දෙන රක්ෂා මුදල මේකට ගෙවන්න පුළුවන්ද කියලා අපි ඒගොල්ලන්ට අහලා තියෙනවා. මේ අතර සේනා දළඹු මර්ධනයට රජයේ යන වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා සමස්ත ලංකා ගෞජන සම්මේලනයේ සහය ලබා දෙන බව එම සම්මේලනයේ ජාතික සංවිධායක නමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කරනවා. ආණ්ඩුව මේ වෙනකොට යම් මැදිහත්වීමක් කරන්න මේකට එළබිලා තිබෙනවා. ඒ ක්‍රියාවලියට ගොවි ජනතාවගේ සම්පූර්ණ සහාය ලබා දෙන්න කියලා අපි රටේ සමස්ත ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේක ගොවියගේ ප්‍රශ්නයක් නෙමෙයි, ජාතික ප්‍රශ්නයක් විදිහට සැලකිල්ලට අරගෙන දේශපාලන ભેදිකින් තොරව කුහකකමින් තොරව මේ දළබුවා මර්ධනය කිරීමේ ක්‍රියාවලියට මුළු රටම පෙළගස්වන්න. මේලඟ ජනාධිපති දුර අපේක්ෂකයා කවුරුන්ද යන්න ඇතමුන් ප්‍රශ්නයක් කරගෙන ඇතත් ඊට වඩා විසඳිය යුතු ප්‍රශ්න රට තුල ඇති බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විජය මිනිගම උදා ගම්මානයේ ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මං අහන්නේ හත් ගව්වක් ජනාධිපතිවරණයක් තියාගෙන මෙච්චර ජනතා ප්‍රශ්න තිබියදී මිනිස්සු ජීවත් කරන එක නේද කතා කරන්න ඕන? පොඩි මිනිහ ආරක්ෂා කිරීම, දිලිඳු කමතුරන් කිරීම, ඊට වැඩිය වැඩගත් නිවේදනය තමයි මම ජනාධිපති අපේක්ෂක සින්නක්කර ඔප්පුවෙන්ම පවුලට. ඔය මහලොකුට අනබෙර ගහන කිසිම කෙනෙකුටවත් තමුන්නාන්සලගේ හද ගැස්ම තේරෙන්නේ. ජනමාධ්‍ය හරහා කියනවා එක්සත් ජාතික පක්ෂයත් එක්සත් ජාතික පෙරමුණ TNA එක ළඟ දන ගහලා ආණ්ඩුව පිහිටෙව්. මොන බොරු කතාවක්ද? අපේ ආණ්ඩුව දන ගහන්නේ මහජනතාව ළඟ. දේශපාලන පක්ෂ ඉදිරි අපි දන ගහන්නේ. ලග්ගල පල්ලේගම මා ඔය ඉදිකල විජයමිනිගම උදාගම්මානය නිවාස 20කින් සමන්විතයි. එසඳහා රජය වැය කළ මුදල රුපියල් 126ක්. උදාගම්මානය ජනතා අයිතියටපත් කෙරුණේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි විජයරත්න මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. විසිරි ණය ලබා දීම ඇතුළු තවත් ප්‍රතිසටහන් රැසක් මීට සමගාමීව සංවිධානය කර තිබුණා. සෞදි අරාබියේ කාන්තා සුබසාධක මධ්‍යස්ථානයේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් 49 දෙනා සම්බන්ධයෙන් එරට වෙත ගොස් සාකච්ඡා කර විසඳුම් ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහමි මහතා පවසනවා. කුමන අවස්ථාව එක්කෝ වැටුප් ලබා දෙන්නේ නැතුව නැත්නම් වෙනත් හිරිහැරයක් සම්බන්ධව මේ කාන්තාව එළියට එනවා නම් එළියට ඇවිල්ලා තානාපති කාර්යාලවලට හෝ එහෙම නැත්නම් මේ විශේෂයෙන්ම WWC කියන ආයතනයට හෝ මේ කුමන හෝ එකකට ගියත් මේ අය නැවත වෙනත් කෙනෙක් ළඟට මාරු වෙන්න හෝ එහෙම නැතිනම් ලංකාවට එන්න හෝ අනිවාර්යෙන් එක්සිට් වීසා එක අවශ්‍ය වෙනවා. එතකොට එක්සිට් වීසා එක දෙන්න පුළුවන් අර හාම් පුතාට පමණයි. හැබැයි මේ එක්සිට් වීසා එක දෙන්නේ නැත්නම් ඒ හාම් පුතා. හැබැයි MC කාලයක් ගත වෙනවා ඒ හාම් පුතාව ගෙන්න ගන්න ප්‍රචාරය වෙන වීඩියෝ පටය සාධාරණ හේතු මත නැතුව දේශපාලන මත හෝ වෙනත් පදනම මත සමහර වීඩියෝ පට ප්‍රචාරය වෙන්න පුළුවන්. සමහර වීඩියෝ පට ඇත්ත වශයෙන්ම ඇත්ත දේ පෙන්නනවා වෙන්නත් පුළුවන්. අපි මේ දේ හරියට හඳුනාගත්තට පස්සේ අපිට පුළුවන් මේකේ විසඳුම් වලට එන්න. අපි ඉදිරි සතිය තුළ මේ කාරණාව සම්බන්ධව හරි පිළිතුරක් ඔබතුමන්ලාට දෙන්න. අගුණකොළ පැලැස්ස බන්ධනාගාරයේ රැඳවුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ දෙවන පරීක්ෂණ කණ්ඩායම හෙට සිට සිය රාජකාරී ආරම්භ කිරීමට නියමිතයි. පසුගිය වසරේ නොවැම්බර් 22 අගුණකොළ පැලැස්ස බන්ධනාගාරයේ රැඳවුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් පරිදි දෙවන පරීක්ෂණ කණ්ඩායම පත් කෙරුණා. ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් PM නානායක්කාර, රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් DMM බස්නායක, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් GDA ස්වර්ණලතා යන මහත්ම මහත්මීන් පරීක්ෂණ කණ්ඩායමට ඇතුළත්. ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණයෙන් හා වංචාවෙන් තොරව ගොඩනැංවීමට කටයුතු කරන බව එහි නිලවරණයට ඉදිරිපත්ව සිටින සභාපති අපේක්ෂකයින් පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවලදී. මේ අතර ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාද ක්‍රිකට් නිලවරණය පිළිබඳ බතුල්ලේදී මෙලෙස අදහස් පළ කළා. අපි දැනට ක්‍රිකට් වැටලා තියෙන තත්ත්වෙන් ගොඩගන්න මම ඇමතිතුමා අර්ජුන රණතුංග මහත්තයා, නිශාන්ත රණතුංග, මතිවානන්
නරංගුඩ ඒ වගේ අපි කට්ටියම එකතු වෙලා මේ දූෂිත පාලනයෙන් ගොඩ ගන්න තමයි මේ එන්නේ. ICC එකෙන් කියපු කතාවක් මම මේ කියන්නේ. අපි 6-7 දෙනාගෙන්ම බලාපොරොත්තු වෙන්න එපා. අපිට ඡන්දෙත් එපා දූෂිත පාලනයක් ගෙනියන්න. ක්‍රිකට් නක් ගන්න ඕනේ නම් විතරක් අපිට ඡන්ද දෙන්න කියන එක තමයි අපි කියන්නේ. එනත් අපි පැත්තකටලා ඉන්නම්. මම මේ බොහොම වගකීමෙන් කියන්නේ මම කැමති ඕනම කෙනෙක් එක්ක මේ සම්බන්ධයෙන් වාද විවාද කරන්න. අපි තමයි කනගාටු වෙනවා ඇත්තටම most corrupt cricket body කියලා සඳහන් කරනවා ශ්‍රී ලංකා ක්‍රිකට්. දැන් අවුරුදු දෙකක ඉඳන් match fixing allegations තියෙනවා ICC ගෙන් එනවා investigate කරනවා. තාමත් හැබැයි අපිට කිසි දෙයක් මේ ගැන ඉදිරිපත් කරන්න නැහැ. මේ match fixing වෙන්නේ ලංකාවේ විතරක් නෙමෙයි හැම රටකම ක්‍රීඩකයන්ගෙන් නම් සඳහන් වෙනවා. ඉතින් කොහොමද ලංකාව world most corrupted body කියලා කියන්නේ? ඉතින් අපි ඒවට මූල දෙන්න ලැබෙසි. අපි විශ්වාස කරනවා දැන්වත් අනවශ්‍ය කතා නවත්තලා වැරදි කරනවා ඉන්නවනම් අපිත් සන්තෝසයි. ඕන හොයලා බලලා ඒකේ දඩුව ආයතනයේ නිලධාරීන්ට පඩි ගෙවනවා 170,000 ගෙවලා දිනනවා. ඒ ඔක්කොම එළි වෙයි මේ මහා හෙන ගහන අපරාධ. ඒ නිසා තමයි අද ක්‍රිකට් කණ්ඩායමට මේ ඉරණ මත් වෙලා තියෙන්නේ. දවසේ කල්ගුණතරතුරු තාරකා විජේවංශගෙන්. සේ කාලගුණයේ පිළිබඳව අවධානය යොමු කරන විට දිවෙනේ බොහෝ පළාත්වලට ප්‍රධාන වශයෙන් පවතින්නේ වැසරහිත කාලගුණ තත්ත්වයක්. එවැගේම දිවෙනේ බොහෝ පළාත්වලට සිතු දැස්සම සහ රාත්‍රී කාලයන් අපේක්ෂා කළ හැකි බව කලුණු ද දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. නොළේ දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට උදැස්සන කාලයේදී මල් තුහිඳ බලාපොරොත්තු විය හැකි. දෙවනු වටා මුහුදු ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු කරන විට දෙවනු වටා මුහුදු ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් පවතින්නේ වැසරහිත කාලගුණ තත්ත්වයක්. සුළං හමන්නේ ඊසාන දෙසින් සුළඟේ වේගය පැටි කිලෝමීටර 30-44 අතරකයක් ගන්නවා. සසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැටි කිලෝමීටර 50-55 අතරකයක් ගන්න අතර එවිට මුහුදු ප්‍රදේශ විටින් විට රළුවීමේ ඉඩකඩක්ද පවතිනවා. විප්ලොන්ද ඩිවර සහ නාවික ප්‍රජාව විමසිලිමත් වන ලෙස කලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දනවදානේ හෙට දවසේ ප්‍රධාන නගර කිහිපයකට බලපැවතිය හැකි කලකුණ අනාවැකිය වෙත. සමගින් ඇටියෙන් සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. යළිත් හමුවමු රාත්‍රී 9:30ට. www.ipnnews.lk